හොඳයි. අද දවසෙත් සුබ දවස විශේෂාංගය වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට පිළිගන්නවා ප්‍රවීණ ජෝතිර්වේදී, ගෘහ වාස්තුවේදී, ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයව. ආයුබෝවන් හොඳයි. ඉතින් අපි මුලින්ම මතක් කරන්න අපේ මැදිරිය දුරකථන අංකය 0112 299 299 0112 299 299. ඔබට යම්කිසි වාස්තු විද්‍යාත්මක ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහාත් අපිට අමතන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔබේ ජනපත්‍රන් පරීක්ෂා කරගන්නත් මේ පැත්තට කතා කරන්න ඔබට හැකියාව තියෙනවා. හොඳයි. අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන ජගත් මහත්මයා ගුරුමාරු ගැන නේද? නොවැම්බර් 5 වෙනිදා නේද ගුරුමාරු යෙදෙන්නේ? ඔව්. කොහොමද මේ ගුරු ග්‍රහය? දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන ගුරු කියන්නේ හොඳ ග්‍රහයක් විදිහට. කොහොමද මේ ගුරුමාරු අපිට? ඇත්තටම සින්දුජා මේ ගුරුමාරු අවුරුදු 12කට පස්සේ සිද්ධ වෙන්නේ. ඔව්. ධනු රාශියට එනවා. ඒ කියන්නේ තමන්ගෙම ගෙදරට ගෙදර අයිතිකාරය එනවා වගේ වැඩක් වෙන්නේ. අනිත් එක තමයි ගුරු කියන්නේ සාමාන්‍ය මේ ගොඩක් අය හිතන මේ උඩ ඉන්න එක්කෙනෙක් එයා තමයි ඔක්කොම කරන්නේ. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. ගුරු කියන්නේ මේ ලෝකේ යම්කිසි ප්‍රඥාව කියන ශක්තියක් විශ්වයේ තියෙනවනම් ඒකට නමක් දීලා තියෙනවා බ්‍රහස්පති කියලා. එච්චරයි. ප්‍රඥාව කියන්නේ අතින් අල්ලලා පෙන්වන්න පුළුවන්ද? බෑ. එතකොට තම තමන්ම ඒ ශක්තිය ගොඩනගා ගන්න. කොහොමද ප්‍රඥාව අයිතිපති ශක්තිය අපි ගොඩනගා ගන්න? සබ්බ දානං ධම්ම දානං ජීනාති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකටද? සීලුම දානයන් වඩා ධර්ම දානිය උතුම්. එහෙනම් ධර්ම දානයෙන් වෙන්නේ තමාගේ ප්‍රඥාව වැඩෙන එක. ඒ කියන්නේ ධර්ම පුස්තක බෙදෙන එක, පන්සල් හදන්න උදව් කරන එක, තමාගේ දහමට අනුව වැඩ කරන එක, ධර්ම සාකච්ඡා පවත්වන එක, ධර්ම දේශනාවලට මිනිස්සුන්ව යොමු කිරීම, ඒ වගේ ඒ වගේ දේවල් කරපුවාම මේ ප්‍රඥාවට අධිපති ශක්තිය තමයි අපි උපාදාන කරන්නේ. උපාදාන පත්‍ය පත්‍යං වෙන්නේ කොහටද? ඊළඟ භවයට. තමන්ගේ උපාදානෙ සකස් වෙනවා, විඥානෙ සකස් වෙනවා ඒ ගතියට. මේ විශ්වයේ තියෙන ගති ආකර්ෂණය. එතකොට ප්‍රඥාවට අධිපති ශක්තියට කියන නම තමයි ගුරු. ඒ ගතිය අපි අර විදිහට උපාදාන කරපුවාම මතු භවයක නැවතත් අපි මනුස්සත්වය ලබන අවස්ථාව වෙනකොට අපි උපාදාන කරලා තියෙන වැඩියෙන්ම ධර්මයට නැඹුරුලා කටයුතු කිරීමනේ. එතකොට ඒ ගතිය විශ්වයේ පවතින වෙලාව තමයි අපි උපදින ගතියට ගතිය ඇදෙනවා. ඒ ගතියට ගතිය ඇදෙනවා. දැන් එහෙම උපදින වෙලාවේදී අපි කියනවා හරියට මෙයා උපදින්නේ බ්‍රහස්පති ග්‍රහය බලවත් වෙන වෙලාව. දැන් ගුරු දනුවට එනවා නොවැම්බර් 5. එතකොට අවුරුද්ද නොවැම්බර් 5 ඉඳලා ඊළඟ අවුරුද්ද 2020 නොවැම්බර් වෙනකම් උපදින දරුවන්ගේ ගුරු බලවත්. එතකොට එතෙන්ට එන්න ප්‍රඥාව අධිප දරුව තමයි ඒ කාලේ උපදින්නේ. මේ ප්‍රඥාව ඒ කියන්නේ බ්‍රහස්පතිගේ ශක්තිය අපි උපාදාන කරපුවා. උපාදාන කරනවා කියන්නේ මාර කිව්ව විදිහට ධර්මයේ අනුව කටයුතු කරපුවාම ඒ බ්‍රහස්පති බලවත් වෙලා උපදින. අපි කේන්දරේ බල්ලා කියනවා මේ ළමයා හොඳ ප්‍රඥාවන්තයෙක් කියලා. එතකොට ගුරු නෙමෙයි ඒ தත්ත්වය ඇති කළේ. ඒ ශක්තිය අපි උපාදාන කරනවා. අපි හැමදෙස්සෙම අපේ හිත වැඩිපුරම ග්‍රහණය කරගන්න තේ තමයි ග්‍රහය කියන්නේ. ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපේ හිත ග්‍රහණය කරගත්තේ තමයි අපිට විපාක දෙන්නේ. ඒවට නම් ටිකක් දීලා තිනවා බ්‍රහස්පති, ඔය කුජ, සිකුරු, රවිචන්ද, කුජ, බුදුගුරු, ශුක්‍ර, චන්ද්‍රාව, කේතු කියලා චැනල් නමයක් තියෙනවා විශ්වයේ. ওই චැනල් නමය අපි ටියුන් කරන විදිහට තමයි අපිට ලැබෙන්නේ. නැතුව ග්‍රහය නෙමෙයි මේ වැඩේ කරන්නේ. තමා කරන දේ තමයි තමන්ට විපාක දෙන්නේ. ඉතින් ඒක නිසා තමන් හැමදෙස්සෙම තමන්ගේ ක්‍රියාව දිස බලන්න ඕනේ. දැන් බ්‍රහස්පති බලවත් වෙනවා කියන්නේ ලංකාවටත් මම එක දෙයක් කියන්නම්. ධනු රාශිය ඉන්නේ දැන් සෙනසුරු. සෙනසුරා ධනු රාශිය ගත වෙච්ච වර්ෂවල වල ලංකාවේ නොඑක් විපර්යාස ඇති වුණා. 59 මොකද වුනේ? 59 ධනු රාශියේ සෙනසුරු යද්දී බණ්ඩාරනායක මහත්තයාගේ අභාවය සිද්ධ වුණා. ඒක ඝාතනයක් වුණා. බණ්ඩාරනායක මහත්තයා අභාවයට පත් වුණේ 59. ඊළඟට 89 මතකද? දන්නේ සින්දුලා ඉපදිලා හිටියක් දන්නේ. 89 තමයි ඉපදුනේ මං හිතා. 89 භීෂණේ ඇතිවිච්ච රටේ අපේ රටේ තරුණ තරුණිය විශාල පිරිසක් මේ භීෂණේ නිසා ජීවිතක්තියට පත් වුණා 89. දැන් යනවා 2019. මතක තියාගන්න සෙනසුරු ධනු රාශියෙන් යන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ, ජනවාරි මාසේ. හරි, ජනවාරි නමයක් ටිකක් සම්බන්ධයි නේද? ජනවාරි 24. ඔව්. එතකොට ජනවාරි 24. එතකොට දැන් මේ ගුරු ග්‍රහය ධනු රාශියට එන්න තව මාස දෙකක් තියෙනවා. ඉතාම ප්‍රවේසම් වෙන්නට ඕනේ. ධනු ලග්න හිමියන් විශේෂයෙන්ම ඒ වගේම තමයි රටේ ප්‍රධාන රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය සම්බන්ධ කටයුතු කරන ප්‍රධානී රජයේ ප්‍රධානීන් විශේෂයෙන්ම ජනප්‍රිය
චරිත රටේ ඉදිරි චන්දයක් පවතින ඒ කාලේ තුළ ඒ චන්දයට ඉදිරිපත් වෙන විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. මොකද සෙනසුරා දනුවේ ඉන්නේ, දනුව කියන්නේ දුන්නයි ඊතලේ, නිකම්ම නෙමෙයි සටන ලෑස්ති. ඉතින් පෙර සෙනසුරු දනු රාශිය යන කාලේ වෙච්ච දේවල් ගත්තාම තාම දනුවේ ඉන්නේ පෙබරවාරි ජනවාරි 25 වෙනකම්. එතකොට අතිශයෙන් පරිස්සම් වෙන්නට ඕන කාලයක්. අපි නොහිතපු දේවල් නොහිතුව විදිහට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි හැටි. ඉතින් දැන් දනුවේ දනුවට ගුරු යනකොට එතන ඉන්නේ සෙනසුරු. සෙනසුරුයි ගුරුයි අති මිත්‍රයි. ඒක නිසා පොඩි chance එකක් තියෙනවා. හැබැයි කොයිකටත් සෙනසුරු ගැන, සෙනසුරු කියන ශක්තිය ගැන සත පහකට විශ්වාස කරන්න බෑ. මොකද හේතුව සෙනසුරු කියලා දෙයියෙක්වත් උඩ ගහයෙක්වත් මොනම ශක්තිය කවුරක්වත් මේ කරවන පුජ්‍යලයක් පුජ්‍යල නාමයක් නෑ. සෙනසුරු කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය. පරම සත්‍ය නෙමෙයි, පරම සත්‍ය මිනිසුන්ට අවබෝධ කරන යම්සි ගතියක් විශ්වයේ තියෙනවා නම් ඒ ගතියට කියන්නේ ශනි කියලා. ඇයි ලෝකේ දුකට අධිපති. දුක කියන දේ මිනිසුන්ට දැනෙන්නම කරන ගහය තමයි සෙනසුරා. ඒ ශක්තිය, ඒ කියන්නේ මෙහෙමයි, ඕක තමම ගෙන්න ගන්න මේ ලෝකේ පවත් නොපවතින ගතිය. ඒ කියන්නේ මේ ලෝකේ සුන්දරයි ලස්සනයි ඔය විදිහට ඉන්න පුළුවන් හැමදාම කියලා ගතියක් හදනවා. ඒ ගතිය හදන්නේ වීනස් සිකුරු. එතකොට මේ ලෝකේ ඒ ගතිය හැමදාම විදිහට පවතිනවාද? දැන් සින්දුජා ඔය විදිහට මේකප් එක දාන්න ඔයාට ওই පැවිසි අතරම හොම ඉන්න පුළුවන් බෑ. අන්න හොදලා දාන්න වෙනවා. අන්න ඒක තමයි ඒ ලස්සනයි සුන්දරයි කියන ගතිය මැකිලා ගිහිල්ලා විනාශ වෙලා විපරණාම වෙලා වෙනසිලා යනවා කියලා ගතිය පෙන්නන්නේ ශනි. එතකොට ශනිට බයයි මිනිස්සු. ඇයි? මොකද මේ ලස්සනයි සුන්දරයි කියලා මවලා තියෙන දේ ඇත්ත පෙන්වන. ඒකයි සෙනසුරු කේන්දරයක බලවත් කෙනෙක් සත්‍ය දකින්න. එයා සත්‍ය දකින්න හැමදෙස්සෙම. කේන්දරයක බලවත් වෙන්නම ග්‍රහය දෙන්න තමයි ගුරු සහ ශනි. දැන් මේ දෙන්න එකට එකතු වෙනවා නොවැම්බර් මාසේ. එකට එකතු වෙනවා කියන්නේ හොඳට මතක තියාගන්න 20යි 20 ලංකාවේ තීරණාත්ම කවුරුද්ද? අන්තිම chance එක ලංකාවට එන අන්තිම chance එක. මේ chance එකෙන් ලංකාවට නොගියොත් අපේ සිංහලකමත් ඉවරයි, බෞද්ධ දර්ශනේත් ඉවර වෙයි, ඔක්කොම ඉවර වෙයි. 20යි 20 තීරණාත්ම කවුරුද්දක් ගුරු ශනි එක යෝගයේ පවතින කාලය තුල රටේ නීතිය, සාධාරණේ, යුක්තිය, සල්ලාලකම්, පාතාලයේ බේබදුකම් වලට නම් ඉඩ හම්බ වෙන්නේ නැහැ. ඒ ගතිය තියෙන කෙනෙක්, ඒ ගතියට විරුද්ධව වැඩ කරන කෙනෙක් මේ රටේ අනාගතේ බාර ගන්න ඉඩ තියෙනවා. ඔව්, ඒ ගුරු උජ්ජල නාමයක් නෙමෙයි, කියන්නේ ඒ ශක්තිය, ඒ ගතිය තියෙන කෙනා තමයි එන්නේ ඉස්සරහට. ගුරුහි බලපෑම රටට බලපාන ආකාරය තමයි අපි කතා කරේ. අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න ඕනේ. දේශපාලනික වශයෙන් සංවර්ධනයේ පැත්තෙන් අපි කතා කරමු. කුමාරි මහත්මිය ඉන්නවා. ඔබට ආයුබෝවන්. ඔබේ ජන්ම පත්‍රය ඇත්තේ තිබෙනවා නම් මේ විස්තර ටික කියලා අපි එය පිරික්සා කරගමු. දරුවාගේ හඳහන තිබෙන ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව්. ඔබගේ වෙලාව කියන්න, ඉපදුණු වෙලාව සහ ස්ථානය. 2012:05:15. මේ 15. මේ 9:39. මේ 9:39. කුමාරි මහත්මිය අපි ටිකක් රූපවාහිනියේ හඬත් ඔය ගමන් අඩු කරමු. උපන් ප්‍රදේශය කොහෙද? දේ 9:39 නේද? 9:39. මිතුරු ලග්නේද? ඔබට විශේෂයෙන් මොනවද දැන කියා ගන්න අවශ්‍ය? සෞඛ්‍ය තත්ත්වය. ඔව්, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනගන්නට ඕනි දරුවාගේ. මෙහෙමයි, මිතුර මෙයා ඉපදලා තියෙන මිතුර ලග්නෙන්. එතකොට මෙයා උපන් ගමේ මේ දරුව පිට වෙන්නට ඕන. තමුත් ඒකමද ඉපදුනේ? ඔව්. දැන් ඉන්නේ කොහෙද? දැන් කොහෙද ඉන්නේ? කුමාරි මහත්මිය. ඉපදවන්න. ඔව්, මෙහෙමයි. උපන් ප්‍රදේශයෙන් දරුවා අනිවාර්යෙන් පිට වෙන්නට ඕන. මෙයාට බාල සහෝදරයෝ ඉන්නවද? බාල සහෝදරයෝ නැද්ද? නැහැ. බාල සහෝදරයෝ නැහැ. හම්බෙන්න හිටියොත් තමාට ඔබතුමිය නැත්නම් හම්බෙන්න ඉඳලා නැති වෙලා තියෙනවද එහෙම? එන්නේ මනේ. ඔව්, බාල සහෝදරේ පළ අඩුයි. හොඳේ. ඒ වගේ තමයි උපන් ගමේ මේ දරුවා පිට වෙනවා. මම රටේ උපන් ප්‍රදේශයේ ඉන්නේ නැහැ. මේ මතක තියාගන්න මෙහෙමයි පොඩ්ඩක් මේ පවතින කාලය තුල
පොඩි පොඩි ශරීර සෞඛ්‍ය පිළිබඳ සමහරට පොඩි පොඩි ගැටලු එන්නට පුළුවන්. ඒකට බය වෙන්නට එපා. යන්නේ බ්‍රහස්පතිගේ මහ දසාව. දෙතුන 2019 දෙසැම්බර් 20 න් පස්සේ සෙනසුරු ලබනවා. ඉතින් සෙනසුරු ලැබුවාට මේ මිතුරු ලග්නෙට එච්චරම බලපෑමක් නැහැ. මොකද සෙනසුරු ත්‍රිකෝණ බලයෙන් මේ ත්‍රිකෝණ රාශියක ඉන්න නිසා, විශේෂයෙන්ම චන්ද්‍රයා ඊටාම් බලවත් තැනක ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. මේ පියා මොකද කරන්නේ? පොලිසිය. ඔව්, පියා නිතර ගෙදර රැඳෙන්නේ නැද්ද? නිතරම රැඳෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි. ඒ ඒ එහෙම ගැතියක් මේක පෙන්නනවා. නමුත් බය වෙන්නට එපා. ඉදිරි කාලය තුළ හොඳයි මේ දරුවාට පරිස්සම් කරගන්නට ඕන. ඔබතුමිය මේක හොඳට මතක තියාගන්න. 2022 න් පස්සේ 20 21 22 අවුරුද්ද පරිස්සම් කරගන්න. ඔය මේ උස තැන්වල ලගින් දෙන්න එපා. බයිසිකල් පදින්න දෙන්න එපා. පාරේ ගමන් කරන්න දෙන්න එපා. පොඩ්ඩක් පරිස්සම් කරගන්න. සෙනසුරු මහ දසාව ලබනවා 2019 දෙසැම්බර් 20 2021 අගයි 22 මුල් කාලේ. දරුවට පොඩ්ඩක් තමුත් මේ ඒ පැත්තේ ඉන්න අනුරාධපුරේ කිට්ටු නිසා අනිවාර්යයෙන්ම රුවන්වැලි මහසෑයට ගිහිල්ලා කංචුක පූජාවක් හරි සිවුරු පූජාවක් හරි කළා. ශ්‍රී මහ බෝධියට අමාවක දවසක පහන් 102 ආලෝක පූජාවක් තියලා බාරයක් වෙනවා. හරි, මම හිතනවා පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා කුමාරි මහත්මියට. දැන් ජගත් මහත්මයා මට මෙහෙම මහන් හිතනවා, දැන් අපි රටක් විදියට ගත්තට පස්සේ රටට ගුරු මාරු කොහොමද බලපාන්නේ කියන එක හොඳයි කියලා ඔබ කියනවා, සහ බ්‍රහස්පති කියන ග්‍රහයා කියපු පමණින්ම අපි දන්නවා ප්‍රඥාවට අධිපති, නුවණට අධිපති ග්‍රහයෙක්. දැන් මේ ග්‍රහයා රටට මේ ආකාරයෙන් බලපනකොට රටට බලපාන ආකාරය තව දුරටත් ඔබට විස්තර කරන්න තිබෙනවා. මේක රටම බලා ඉන්නවා. දැන් 2020 කියන් ආත්මක වර්ෂයක් රටට මොකද හේතුව? සෙනසුරු ගහ ලංකා කේන්ද්‍රයේ බලවත් වෙනවා. මකර රාශියට එනවා. ඊළඟට තමයි ගුරු ගහ ධනුවේ යනවා. ධනුව කියන්නේ දුන්නයි ඊතයි. ධනු රාශිය යන කාලේ සෙනසුරු මං කිව්ව වෙච්ච දේවල් හිතන්න නැති විදිහට බණ්ඩාරනායක මහත්තයා නැති වුණා 59. හිතන්න නැති විදිහට 89 භීෂණය ආවා. තරුණ තරුණිය කොච්චර නැති වුණාද මතකද? එතකොට දැන් යන්නේ 2019. එතකොට දැනුත් මෙයා මේ සෙනසුරු ගහ උතුරේ මාරු වෙන ඉස්සෙල්ලා හිතන්න නැති දේක් කරලා තමයි මාරු වෙන්නේ. අපි හිතන්න නැති දේවල් වෙනවා. ඒක නිසා පෙබරවාරි වෙනකන් විශේෂම දේශපාලනයට සම්බන්ධය පරිස්සම් වෙන්නට ඕනේ. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඒගොල්ලෝ තර කරගන්නට ඕනේ. අපි හිතන්නේ නැති දේවල් වුණා මතක. දැන් පහුගිය කාලේ පාස්කු බෝම්බ පාරේ හිතන්නේ නැති දේ යන්නේ. ඒ වගේ තාමත් ඉන්න නිසායි මේ කියන්නේ. අපි ග්‍රහචාරය බදා ගන්න ඕනේ නැහැ. වැස්ස නවත්තන්න අපිට බෑ. අපිට තියෙන්නේ කුඩේ අරගෙන අපේ වැඩේ කරගන්න. ඒක නිසායි මේ කියන්නේ. ග්‍රහචාරයට බය වෙන්න ඕනේ නැහැ. ඒක අපි දැනගන්නට ඕනේ. මොකද හේතුව? අන්නන්තර සමනන්තර ප්‍රත්‍ය හදන්නේ අපි. අන්නන්තරය කියන්නේ අපි කලින් කරපුවා. ඒ කියන්නේ අපි කලින් කරපු විපාක නාමගොත්තන් නජිරති කියලා කිව්ව එකයි. ඒවා නාමගොත්ත වශයෙන් පවතිනවා. එතකොට අපිට ඒවා විපාක දෙන්නේ අපි මෙතන හදන පසුතලේ මත. දැන් මේ හිතන්නකෝ. මට යනවා කුජගේ මහදසාව. කුජගේ මහදසාව කෙනෙකුට යනවා නම් කුජ ඉන්න තැනක් තියෙනවා, අංශකයක් තියෙනවා. ඒ අංශක හිටියොත් අනිවාර්යයෙන්ම ලේසෙලවීමක් එනවා. ඒ මොකද වෙන්නේ? තමන් පෙරබව වල කාගේ හරි ලේසලවීමක් කරලා තියෙනවනේ සත්ව ඝාතනය කරලා, ඒක විපාක හැටියට තමන්ට මේ ආත්ම මුණ දෙන්නේ. එහෙනම් ඒ විපාකය තමන්ට විපාක දෙන්න අන්නන්තරේ තියෙන දවල් ඇදලා ඉන්න නම් මෙතන පසුතලයේ සමනන්තරේ තමන් හදන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ෆෝන් එක කනේ ගහගෙන රේල් පාරේ යන සීයේ නැතු. කවුද සැදුවේ සමනන්තරේ? ෆෝන් එක කනේ ගහගෙන රේල් පාර පයින්නවා කතා කරගෙන. ෆෝන් එක කනේ ගහගෙන බයිසිකලේ තනියටින් එළවන. ෆෝන් එක කනේ ගහගෙන ඩ්‍රයිවිං කරනවා. හොඳට බීලා හොඳට පාටිවල ගිහිලා රෑ තිස්සේ පණ යන්න බීලා රෑ 11ට 12ට පාරට දාලා යනවා කාගෙද? එතකොට ඒ අන්නන්තරේ තියෙන දේවල් ඇදලා ගන්න කුජගේ දසාවේ සමනන්තරේ හදාගන්නේ කවුද? තමයි. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ චරන්ති බාලා දුම්මේද අමිත් ඒව ආත්තනා කියලා. මෝඩය අනුවණය තමා තමාටම අමිත්‍රේ කරගන්න. තමන්නේ කරගන්න. ගහයේද? ඉතින් ඒක තමයි කේන්දරේ කියන්නේ. කේන්දරේ දෙන්නේ අපි ගයිඩ් එකක්. මේ ගයිඩ්ලයින් එකක් දෙන්න. එතකොට ඒ ගයිඩ්ලයින් එක අනුව තමන් ක්‍රියාත්මක නොවුනොත්, දැන් ඔය මගේ මිත්‍රයෙක් ආවා මීට අවුරුදු 5කට අයකුරුදී වෙන්නප්පුව පැත්තේ රංජිත් මහත්තයා කියලා. එතුමාගේ කේන්දරේ බලලා මං කෝවා කුජගේ දසාව වෙනවා අනිවාර්යම ඇගේ ලේසලිවීමක් තියෙනවා. පරිස්සම් වෙන එක ලියලම දුන්නා. මම සාමාන්‍යයෙන් රෙකෝඩ් කරන්නේ නැහැ. රෙකෝඩ් කරගන්න කියන ෆෝන් එක නැත්තම් කොලේ ලියලා දෙන්නේ. ඒ මොකද්ද එයා ඉදන් කෝවා කවුද කිව්වලු රතු කැටයක් අතේ දාන්නේ ඒකට හරි යනවා කියලා. මං කෝවා පාෂාණ කැලලකින් වායේ කර්ම ශක්තිය වෙනස් කරන්න පුළුවන් නම් චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ නැහැ. එහෙනම් ගල් සූත්‍රයක් දේශනා කරයි. මේ ගල් දාගනි ලත්වල උඹලට කර්ම වලින් නිදහස් වෙන්න කියලා. ඔව්. හරියට මාස 6 ගියේ. මගේ රතු කැටේ උදාගෙන තිබුණා. මට මතක හැටියට
ඇඟිල්ල ගියා මැෂින් එකකට ලෙසලවෙන්නේ. ඔය කියන්නේ මෙයා මේ වඩු කාර්මිකෙක් මේ මැෂින් එකක් ගෙනහැලා මේ පෙන්වන්න ගියා ලී කපන ඉදී බ්ලේඩ් එකට මේ මාපට ගිහිල්ලා කැපිලා වෙන් වුණා. එතකොට ලේ බෝතලයක් විතර ගිහිල්ලා තිබුණා. ඔය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. අපේ දුර ගැත නැමතුමක් තිබෙනවා. ඉන්දික මහත්මයා ඉන්නවා ආයිපන්න අපට. ඔව් ඔබේ ජන්ම පත්‍රය ඔබේ වෙලාව ස්ථානය අපිට කියන්න අපි පරීක්ෂා කරගමු. 1973 10 මාසේ පළවෙනිදා වෙලාව 1:56 තෝම්බර් පළවෙනිදා නේද? ඔව්. උපන් ප්‍රදේශයේ කොහෙද? අලුයම 1:56 පළවෙනිදා එළිවෙන්නේ නේද? පළවෙනිදට එළිවෙන්නට නේද ඉන්දික මහත්මයා? ඔව් ඔව් ඔව්. ගාල් ප්‍රදේශයේ තමයි ඉපදিলা තිබෙන්නේ. අපි මුලින් සඳහන් කරගමු. හරි. ඔබට විශේෂ මොනවද දැන කියා ගන්න අවශ්‍ය ජනපත්‍රයෙන්? මේ මගේ මේ කියන කාරකරාව මම දිනේ මොනවද හේතු කියලා බලනවා. හ්ම්. අනේ ඉතින් කපලේ නැදලා ඉන්න. හරි බලමු. ඔබතුමා එක දෙක එරෝවි. අපි ඒ අතරතුර දුරකථන අංක ලබා දෙන්න අසනීප තත්ත්වයක් මතු වෙලා තියෙනවා. ඔව්. මොනවද? අසනීප තත්ත්වයක් මතු වුණාද? අපෙන් දරතකෙන් මේ වැටීම් ආරම්භ වුණා. ඔව්. ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමාගේ ඇත්තම නරක කාලය පහු කරලා තියෙන මේ පහුගේ අවුරුදු පහම ඔබතුමාගේ ජීවිතේ නොඑක් විපර්යාස වුණා. පැහැදිලිද? එතකොට ඔයා ඔබතුමා ඇත්තටම හොඳ දක්ෂයෙක්. ඒ කියන්නේ හරි ඇක්ටිව් ක්‍රියාශීලී එක්කනේ මහජනතාවට සේවය කරන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි ඒ වගේ මහජනත්වෙන් විතර සම්බන්ධ වෙන ව්‍යාපාරෝ රැකියාවද කරේ? හ්ම්. ඉන්දික මහත්මයා මහජනත්වයෙන් විතර සම්බන්ධ වෙන ව්‍යාපාරයක්ද රැකියාවද කළේ? ඔව් ඔව්. ඒ කියන්නේ එතකොට ඒ ගතිය ඔයා හදාගෙන ඔයාගේ ඉතාම බලවත් අඟහරු. අඟහරු ඉතාම බලවත් පුජ්‍යලෙක්. හරි කඩිසරයි දක්ෂයි ක්‍රියාශීලී කෙනෙක්. ඒ වගේම හොඳ ගියක් දොරක් වාහනයක් තියෙන ඕන කෙනෙක් ඔබතුමා. ඔව් දැන්ට තියෙන කරදර ටික ඉවර වෙන කාල සීමාවක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ ඔබතුමාට ලබන අවුරුද්ද පෙබරවාරි මාසයේ සෙනසුරු ජනවාරි 24 සෙනසුරු මාරුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම හොඳ කාලයක් උදා වෙනවා. පොඩ්ඩක් එතකයි යොසිල්ලේ ඉන්න ගුරු ගහේ ඉන්න තැනට සෙනසුරු වෙනවා. ඔබතුමාට තියෙන කරදරයන් ප්‍රමාණයට ඉවත් වෙයි පොඩ්ඩක් ඉන්න මන් දසාව බලන්න. හරි. ඔව්. හරි අපිට කාල වේලාව අද දවසේ ඉවර වෙලා තියෙනවා ජගත් මහත්මයා විස්තර කරනවා නම් ඒ නිසාම අපි දුරකථන ඇමතුම් ලබා දෙන්නම් ජගත් මහත්මයාට ඔබට කතා කරන්න පුළුවන් පෞද්ගලිකව දුරකථන අංක දෙකක් තිබුණා සඳහන් කරන්නම් 0112617215 0714439951 කියන දුරකථන මාර්ග දෙක තිබෙනවා ඔබට පුළුවන් කතා කරන්නට මේ මැදිරිය ඒ සඳහා ඉදිරි ප්‍රස්තාව ලබා දෙන්නට අපිට අපහසුයි ඒ නිසා. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට පැමිණුණේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයා. අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් ලබන දවසක. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අයිබන් කියලා අපිට සමු දෙනවා. ඉතින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.